මේ රටේ ජනයාගේ ගොඩනැගෙන යම් ආණ්ඩු විරෝධීත්වයක් තියෙනවා නම් ඒ ආණ්ඩු විරෝධය වෙනත් ප්‍රදේශය වෙනත් තැන සඳහා යොමු කිරීම සඳහා උත්සාහයක් තමයි ආණ්ඩුව සිදු කරමින් යන්නේ. ඒ නිසා අහිංසක මුස්ලිම් මිනිස්සුන්ටවත් අහිංසක ව්‍යාපාරයක් පවත්වාගෙන යන කුමන හෝ ජාතියක ව්‍යාපාරිකයෙකුටවත් පහර දීම නෙමෙයි මේ වෙලාවේ සිද්ධ කළ යුත්තේ. ඒ මහා පාප කර්මයක්. ඒක අපේ ධර්මයට ඉඩ නැහැ. ඒ නිසා ඔබේ ආවේග පිට කරන්න ඕනේ මේ රජය කෙරෙහි. විශේෂයෙන්ම මේ රටේ මහා බැංකු හොරකම් කරලා ආර්ථිකය විනාශ කරපු මේ ආණ්ඩුවේ නායකයින්ට විල්පත්තුව කපපු විනාශ කරපු අපේ ඉඩම් ටික බලහත්කාරයෙන් අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට උදුර ගන්න ලබා දෙන ඒ අන්තවාදී නායකයින්ට තමයි ඔබේ විරෝධය පළ කරන්න ඕනේ. දස්දහස් ගණන් ශ්‍රමිකයෝ වෙනවා විවිධ අපේ රටේ බලහත්කාරයෙන් පදිංචි වෙනවා. එවැනි තරත්තම්ව ඉවත් කරන්න පියවර නොගන්නා ආණ්ඩුවට විරුද්ධව තමයි ඔබේ කේන්තිය පිට කරන්න ඕනේ. ඒ වගේම බඳුගුණරත්න මැතිතුමා ප්‍රකාශ කර පරිදි නීති විරෝධී මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් පෙන්නා දීපු සැකකටයුතු ගනුදෙනු රාශියක් තියෙද්දි ඒව විභාග නොකරන්න බලපෑම් කරපු නායකයෝ ඉන්නවා, දේශපාලඥයෝ ඉන්නවා. ඒ වගේම අන්තවාදී කල්ලි කණ්ඩායම් වල සමහර ස්ථාන පරික්ෂා කරන්න ඉඩ දෙන්නේ නැති දේශපාලඥයෝ, ඔවුන්ටයි ඔබේ කේන්ති ආවේගය පිට කරන්න ඕනේ. අද යුද හමුදාපතිවරයා කියලා තියව බුද්ධිහංස අකර්මන්නේ කිරීමත් මේ විනාශ හේතුවක් කියලා. ඒ නිසා එදා බුද්ධිහංස අකර්මන්නේ කිරීම සඳහා මේ ආණ්ඩුවේ පැවැත්මට රටට ද්‍රෝහී අනපනත්වට අත ඉස්සපු සියලු දෙනා කෙරේ තමයි ඔබේ වෛරය ඔබේ කේන්තිය පිට කරන්න ඕනේ. ඒ අර අහිංසක සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගැටීමක් ඇති කිරීම නෙමෙයි. ඒ නිසා දැන් වෙස් මූණ දාගෙන නැවත වතාවක් එක එක කල්ලි කණ්ඩායම් වෙනවා. මංගල සමරවීර ඇමතිවරයා මේ අවස්ථාවේ කියනවා මෙය වෙසක් සතියේ ලෝකයේ පූජනීය බෞද්ධයන්ගේ සුවිශේෂ දිනේ, මෙය සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා කියනවා. කාදිනුන් වහන්සේවත් පිළිගන්නේ නැති කතාවක් තමයි අද මංගල සමරවීර කරන්නේ. ඒ නිසා දකුණේ ජනතාවගේ බෞද්ධ ජනතාවගේ විරෝධය පළ කරන්න ඕනේ මේ මංගල සමරවීරලට මිසක් අහිංසක වෙනත් ජන කණ්ඩායමක් කොටස කරේ නෙමෙයි. ඒ නිසා දැන් චම්පික රණව කළා මේ ආණ්ඩුවේ දේශද්‍රෝහී සියලු අනපනත් ගේන්න අත උස්සපු අය, හානිපූර්ණ පනත, විශේෂයෙන්ම ජිනීවා යෝජනාවෙන් ඉදිරිපත් එක්ක එක එක පනත්. ඒ නිසා අපි ගෞරවයෙන් වැඳ නමස්කාර පූර්වක ඉල්ලනවා, පාද නමස්කාර පූර්වක ඕමල්පේ සෝපිතාම්රන් ඉල්ලනවා. ජනවාරි 8 වෙනිදා ඔබතුමාලා මේ රටට පාප කර්මයක් කළ ඔබ වහන්සේලා, ඒ පාපේ නැවතත් මේ රටේ ගොඩනැගීමෙන් පවතින ආණ්ඩු විරෝධය වෙනත් තැනකට යොමු කරලා ඒ නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු කිරීම සහ වූ කුමන්ත්‍රණයට හවුල් වෙන්න එපා, මේ අපරාධය නැවත කරන්න එපා කියලා අපි ඉල්ලනවා. අද මංගල සමරුවේ අමාත්‍යවරයා පුවත්පත කර ප්‍රකාශ කරලා තිබ්බා එක්සත් ජාතික පක්ෂයට දැන් ඕනේ වෙනස් මුහුණුවරක නායකත්වයක් කියලා, වෙනස් මුහුණුවරක නායකත්වයක්. ඒ නිසා අද කුමන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා කැකෑරුමින් පවතින මේ රටේ ජනයාගේ ආවේගය එකට එකතු කරලා ඒ ඡන්ද කොටස කඩලා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු කිරීම සඳහා වූ උපක්‍රමයක් මේ රට ගිනි තියලා විනාශ කරලා ආර්ථිකය නැති කරලා රටේ ජාතික ආරක්ෂාව නැති කරපු මේ දේශද්‍රෝහී කල්ලි කණ්ඩායම් නැවත දේශපාලන දාං අදින පටන් ගන්න තියෙනවා රට විනාශ කරමින්. ඒට රැවටෙන්න එපා කියලා මේ රටේ ජනයා ඇඟිල්ලනවා.